මෙහි පිට ආශ්චර්යවත් දේශය වන ශ්‍රී ලංකාවේ දැනට තහවුරු වී ඇති පුරා විද්‍යාත්මක සාධක වලින් එහා ගිය දියුණු ශිෂ්ටාචාරයක සලකුණු පිළිබඳව මෙවන විටත් ඇතම් සාක්ෂි හමු වෙමින් පවතිනවා මෙවැනි පසුබිමක අප සතු පුරා විද්‍යා උරුමයන් පනසේම රැක ගැනීම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ යුතුයකම හා වගකීමයි එම වගකීම නිවැරදිව හඳුනා ගනිමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මෙරට ආගමික වශයෙන් මහඟු වැදගත්කමක් උසුලන පුරා විද්‍යා උරුමයන් රැකගනුවස් වැඩසටහන් රසක් ක්‍රියාත්මක කර තිබෙනවා ඒ යටතේ පුරා විද්‍යා උරුමයන් සුරැකීම පිළිබඳ භික්ෂුන් වහන්සේලා උදෙසා පුරා විද්‍යා පාඨමාලාවක් 2007 වසරේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරුණා මාස 6ක් වූ මෙම පාඨමාලාව අවසානයේදී එම භික්ෂුන් වහන්සේලාගේ එකමුතුවෙන් පුරා විද්‍යා උරුමයන් සුරකීමේ රජරට භික්ෂු බලමුළුව ස්ථාපිත කෙරුණේ එම වසරේ 12 වෙනි මාස 23 වනදායි ඇහැටුවැව දිවුල්ගණී ග්‍රාමයේ පුරා විද්‍යා වටිනාකමින් යුත් පුරාවස්තු නිරීක්ෂණය කිරීම සහ සංරක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ 2007 වසරේ ඔක්තෝබර් මාස 13 වනදායි ඓතිහාසික වශයෙන් අප්‍රමාණ වැදගත්කමක් උසුලන ඖකන පූජා භූමියේ සංරක්ෂණ කටයුතු සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණේ 2008 වසරේ ජනවාරි 16 වනදායි අනුරාධපුර දිස්ත්‍රික්කයේ යකාවැව හල්මිල්ල වැටිය ප්‍රදේශයේ වසර 1200ක් ඉපැරණි ආසන බෝධිගරයක් පොළවට යටව තිබියදී සුවගත් අතර එය සංරක්ෂණය කර සංඝ සතුකුට පූජා කිරීමට කටයුතු කෙරුණා ක්‍රිස්තු පූර්ව 3 සියවසට අයත් නටබුන් රසකින් සමන්විත අම්පාර හිනන්නේගල රාජමහා විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කෙරුණේ 2012 වසරේ 11 වෙනි මාස 17 වනදායි 30 වසරක කුරිරු යුද්ධය නිසා වල් බිහිව තිබූ මෙම විහාරස්ථානයේ විනාශ මුඛයට පත්ව තිබූ පුරා විද්‍යා නටබුන් නිරීක්ෂණය කර ඒවා සංරක්ෂණය කරමින් කඨින පුණ්‍ය මහෝත්සවය පැවැත්වීමටද කටයුතු කෙරුණා 2014 වසරේදී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 93 වන මහා සභා වාර්ය නිමිති කර ගනිමින් අනුරාධපුර සඳකිරු සෑය ගොඩනැගීමට ගඩොල් තැන්පත් කිරීමේ ශ්‍රම දායකත්වය දැක්වීමෙන් පසුව මෙතෙක් අප්‍රකටව කිසිවෙකුගේ හෝ අවධානයට ලක්ව නොතිබූ ඉමහත් වැදගත් ශාසනික සහ ඓතිහාසික පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් විජයාරාම පුදබිමේ පුරා විද්‍යා ගවේෂණ කටයුතු समस्त लंका बौद्ध महा सम्मेलने मग पिन्नुम यटते शुभ मुहूर्तिन आरंभ कला ऐतिहासिक मूलाश्रयान सुआयान पिरिस वेनुविन विजयाराम ग्रंथय एलिदक्कुने 2018 वसरे फेब्रुवारी 14 वनदाई महाचार्य टीजी कुलतुंग महाता विसिन संस्करणे करन लद मेम ग्रंथय यूडब्ल्यू सुमतिपाल पदनम मगिन देवनवरट मुद्रणय कर प्रसिद्ध कला බෞද්ධ උරුමයන් ක්‍රමක්‍රමයෙන් වැළලී යන අවධියක සේරුවාවිල ලංකා පටුන විහාරස්ථානයේ සිට කන්තලේ වැව දක්වා ඇති පබ්බත විහාර ආරාම සහ පුරා විද්‍යා ස්ථාන පිළිබඳව මහා චාරිකා මග්ග යනුවෙන් ගවේෂණාත්මක වැඩසටහනක් සඳහාද බුදුමහා සමුළුව සිය දායකත්වය ලබා දුන්නා විවිධ බලවේගයන් හමුවේ අප රටට අහිමි වන අපගේ පුරා විද්‍යා උරුමයන් සුරක්ෂා කිරීමට පුරා විද්‍යා උරුම සුරක්ෂා කමිටුව පිහිටවුවේ 2018 වසරේ අගෝස්තු 28 වනදායි අර්බුදකාරී අවස්ථාවලදී ඒ ඒ ස්ථානවලට ගොස් එම ස්ථානයන් පිළිබඳව සුවා බැලීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය කටයුතු කර තිබෙනවා ඒ යටතේ කොටි ත්‍රස්තයන්ගේ මූලික කඳවුරක් බවට පත්ව තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ නයාරු ගුරුකන්ද විහාරස්ථානය පිළිබඳව බුදුබහා සමුළුවේ අවධානය යොමු වුණා
මුලදිව දිස්ත්‍රික්කයේ කුරුන්දාශෝක විහාරස්ථානය සම්බන්ධයෙන්ද බුදුමහා සමුළුව විශේෂ අවධානයකින් කටයුතු කළා. මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුරුපත්තු වෙනකල් අඩි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් මාවඩි වෙම්බු ග්‍රාමයේ ක්‍රිස්තු පූර්ව දෙවනි සහ තුන්වැනි සියවස්වලට අයත් විශාල චෛත්‍යයක් මේවන විට පොළොවට සමතලා වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් බුදුමහා සමුළුව අවධානය යොමු කළා. එමතුද නොව පුරාවිද්‍යා ස්ථාන අඩංගු ඩිජිටල් සිතියමක් සකස් කිරීමටද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මේවන විට කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙරට පුරාවිද්‍යා උරුමයන් සුරක්ෂිත කරනුවස් ස්වකීය දායකත්වය නොමසුරුව ලබා දුන් අපේ රටේ සාඩම්බරණීය මිනිසුන් වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් මෙවර ප්‍රථම වතාවට ශ්‍රීමත් බ්‍රහ්මචාරී බලිසිංහ හරිස්චන්ද්‍ර අනුස්මරණ සම්මානය පුදකරන වගයි.